ඊය දවසේදී කොළඹ රත්කරපු මාතෘකාවක් කොළඹ රත්කරපු මාතෘකාව බවට පත් වුණා. ඒ වගේම රට රත්කරපු මාතෘකාව බවට පත් වෙනවා ඊ උදෑසන ඉඳලා. මොකද ඊ උදෑසන ඉඳලා පාසල් පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගුරු උද්ඝෝෂණය ගැන අපි කතා කරමු. ගුරු උද්ඝෝෂණයට කලින් අපි කතා කළොත් බලන්න ඊයේ දවසේදී පාසල් පැවැත්වෙන්නේ නැහැ. පාසල් නොපැවැත්වීමත් එක්ක දරුවෝ පාසලට එනවා. සමහර පාසල් වහලා දාලා ගුරුවරු පන්තිවල නැහැ. දරුවන්ගේ ආරක්ෂාව කවුද තහවුරු කරන්නේ? කවුද දරුවන්ට ආරක්ෂාවක් ලබා දෙන්නේ? අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා, ඇමතිවරයා කියනවා පාසල් සුපුරුදු ලෙස පැවැත්වෙනවා. පාසල් වහන්නේ නැහැ. පාසල් වහන්නේ නැහැ. හැබැයි පාසල් වැහෙන තත්වෙට වැඩ සිද්ධ වෙලා තියෙනවා. එතකොට දරුවන්ගේ ආරක්ෂාව කවුද මේ සම්බන්ධයෙන් කතා කරන්නේ? මං හිතන්නේ තාම බරපතල තත්ත්වයක්. ඊයේ දවසේදී රටේ පාසල් 10000 ගානකට වැඩියෙන් තියෙනවා. ඉතින් මේ පාසල් 10000 ගානකට වැඩියෙන් තියෙන මේ පාසල්වල අධ්‍යාපන කටයුතු බොහොමයක් සිද්ධ කෙරුණ නැහැ. අද දවසෙත් එය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. බලන්න අධ්‍යාපනයට මොනතරම් පහරක්ද. ගුරු උද්ඝෝෂණයට කඳුළු ගෑස් ජල ප්‍රහාර. ඊයේ දවසේදී එල්ල කරපු මේ ප්‍රහාරය ගුරුවරු අදත් ලෙඩ නිවාඩු. ඊයේ පාසල්ලා දරුවෝ හැරී ඇති. ගුරුවරු 10ක් රෝහලේ ස්ටාලින් තමයි කියන්නේ. පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත් වෙනවා. අත්අඩංගුවට ගැනීම තුවාල වීම නැහැ කියලා තමයි පොලිසිය සඳහන් කරන්නේ. ගුරු විදුහල්පතිවරුන් සඳහා ලැබිය යුතු වැටුප් වර්ධක දෙක ඉල්ලා ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට ඊයේ පැමිණියා. පැමිණි විරෝධතාවයක් ආරම්භ කළා. ජල හා කඳුළු ගෑස් ප්‍රහාර වුන්ට එල්ල කළා. විරෝධතාකරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටෙන් විරෝධතාවය ආරම්භ කරමින් චෛත්‍ය පාර ඔස්සේ ජනාධිපතිලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ උණුසුම්කාරී තත්ත්වයේ අවසන් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල වෙන්නේ. ඉතින් මේ ජල කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවීමත් එක්ක අපි දැක්කා ඊයේ දවසේදී තා බරපතල ලෙස මේ ප්‍රදේශයේ අවට දැඩි රථවාහන තදබදයකුත් නිර්මාණය වෙලා ජනතාව අසීරුතාවයකට පත් වෙලා තිබෙනවා. විශාල පිරිසක් ගුරුවරු ඇවිල්ලා තිබ්බා. ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන්නත් කටයුතු කිරීම වැදගත් වීම අත්‍යවශ්‍ය වෙනවා. අපි මුලින් කිව්වේ දරුවෝ අනාරක්ෂිත වෙලා පාසල් පැවැත්වෙන්නේ නැහැ. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න මේව ප්‍රධාන හේතු බවට පත් වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් ගුරුවරුන්ගේ ප්‍රශ්න, ටියුෂන් දෙන ගුරුවරුන් බොහොමයක් නැහැ. අතලොස්සයි ඉන්නේ. ඔවුන්ට යම් කිසි විදිහට වැටුප පිළිබඳ ප්‍රශ්නයක් නැතුව වෙන්නට පුළුවන්. නමුත් බහුතරයක් වන මේ ගුරුවරුන්ට, මේ පාසල් වලම සේවය කරන ගුරුවරුන්ට, බොහොම කැප වෙලා කටයුතු කරන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ වැටුප පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නයක් එක්ක මේ සියලු දෙනා, රජය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, මේ සියලු දෙනා මැදට ඇවිල්ලා එකතරකට ඇවිල්ලා සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් රටේ අනාගතයටයි මේ පහර එල්ල වෙන්නේ. මේ කඳුළු ගෑස් එල්ල වෙන්නේ රටේ අනාගතයට. මේ ජල ප්‍රහාර එල්ල වෙන්නේ රටේ අනාගතයට. ඊයේත් ඉස්කෝල නැහැ, අදත් ඉස්කෝල නැහැ. අපි දන්නේ නැහැ මේක කවදා අවසන් කරයිද, ඔවුන් මොන වගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙයිද කියලා. ඒ නිසා මේක මස්රාත්තලම ආණ්ඩුවත් ඉල්ලන්නේ නැතුව, එහෙම නැත්නම් ගුරුවරුත් විදුහල්පතිවරුත් මත් ශ්‍රාත්තලම ඉල්ලන්නේ නැතුව අහිංසක දරුවෝ ගැන හිතලා කරුණා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කටයුතු කරන්න. අපි දැක්ක මාස ගණනක් මේ ප්‍රශ්නේ ඇවිල්ලා මොන තරම් ගැටලුවකට මුහුදුන්නද කියලා. අද හිතන්නකෝ, අද වෙනකොට හරියට නිසි විදියට විභාගයක් පවත්ව ගන්න තාම පුළුවන්කම තියෙනවද? කොවිඩ් එක ඒ පැත්තෙන් එනවා, ඒ ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ අර ත්‍රස්ත ප්‍රහාර කෙල්ලෙවීම ප්‍රශ්නේ අනිත් පැත්තෙන් ආවා. මේ හැම දෙයක්ම ඇවිල්ලා අද නියමිත විදියට අපිට තියාගන්න බෑ. විභාගයක් විභාග තිබ්බත් ඉතින් වැඩක් නැහැනේ. මේ ප්‍රශ්න පත්‍රයක්වත් හරියට හදාගන්න බැරි තත්ත්වයකට වැටලානේ. මෙන්න මේවා හොයලා බලන්න, මේ පරිහානිය හොයලා බලන්න, මේ ප්‍රශ්නේ හොයලා බලලා රටේ අධ්‍යාපනය අනාගතයට මේ විනකරන එක, අධ්‍යාපනයට කඳුළු ගෑස්, මේ අධ්‍යාපනයේ අනාගතයට කඳුළු ගෑස් ගහන එක කරුණාකරලා නතර කරන්න. සියලු දෙනාගෙන් අපි මේ ඉල්ලන්නේ.